අයිබන් වාල මෙකුතුලයින්නේ වටපිට YouTube චැනල් එකත් එක්ක ලෝකේ බලශක්ති අර්බුදයට විසඳුමක් විදියට ගෙනාපු විකල්ප ක්‍රමයක් තමයි සුලං ජනනය කියන්නේ. ඉතින් ඇත්තරම මේ සුලං ජනනය නිසා සිදුවන අනතුරු ගැන අපි වැඩි අහලා නැහැ. අපි වැඩි දැකලා නැහැ. හැබැයි 2013 දී සිද්ධ වෙන සුලං ජනන යන්ත්‍රයක් නිසා එක්තර අනතුරක් මේ අනතුරු මුළු ලෝකෙම කතාබහට ලක් වෙනවා. ඒ වගේම 2013 වසරේදී ප්‍රසිද්ධ මාධ්‍ය ජාල හැම එකකම වගේ මේ පුවත්පත තමයි පළ වුණේ. මේකේ හෙඩ්ලයින් එක විදිහට භාවිත කරලා තිබුණේ තරුණයන් දෙදෙනෙක් අවසන් හාද්‍ය සමගින් දෙව්මව තුරුලට. මේ අවාසනාවන්ත සිදුවීම වාර්තා වෙන්නේ නෙදර්ලන්තින්. මේ සුලං ජනන යන්ත්‍රයේ ගිනි ගැනීම නිසා මිය යෑමට ලක් වෙන්නේ 27 සහ 19 හැවිරිදි සේවකයන් දෙදෙනෙක්. මේ සුවිශේෂීම කාරණාව තමයි මේ සුලං ජනන යන්ත්‍ර මීට කලිනුත් මේ විදිහටම ගිනි අරගෙන තියෙනවා. ඒ විදිහට 2013 දීත් ගිනි ගැනීමට ලක් වෙලා අවාසනාවන්ත විදිහට තරුණයන් දෙන්නෙක් මිය යනවා. මේ සුලං ජනන යන්ත්‍ර මෙගාවොට් 1.75ක ධාරිතාවකින් යුක්ත වෙනවා. ඒ වගේම මේකේ දියුණු කාර්යක්ෂමතාවයකුත් තිබිලා තියෙනවා. කොහොමුණත් මේකේ සිදුණු අධික රත්වීමක් නිසා තමයි මේක ගිනි අරගෙන තින්නේ. ඒත් එක්කම මේක පොළොව මට්ටමේ ඉඳලා සෑහෙන උසකින් පිහිටලා තියෙන නිසා ඒ අනතුර තවත් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ තරුණයන් දෙදෙනා තව තප්පර කිහිපයකින් මැරෙනවා කියලා දැන දැනත් ඔවුන් එකිනෙකාව වැළඳගෙන තිනවා. ඉතින් මේ රූපරාම පෙළමකින් ඔබට දැකගන්න හැකියාව ලැබෙන්නේ ඒ සිදුවීම් පෙළ. කොහොමුණත් පුංචි තරුණයන් දෙන්නෙක්ට නෙදර්ලන්තයේදී සිදුණු අවාසනාවන්ත සිදුවීමක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මේ විදිහ අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.